අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඇංජලා අස්සන විරත්න ගෙනයි. වර්ෂ එක් දස් නමසය අසූහතරේ ලංකාපේ රූරැජන ලෙස අභිෂයක ලබන්නේ ඇන්ජලා. අනතුරුව විවාහක රූරජන ලෙස ද කියෙරලු පලදිනවා. එන් පසු කලා ශ්‍රේෂත්‍රයට පිවිසන ඇංජලා සම්මානිත රංගන ශිල්පිණියෙක් ලෙස අසීමත සහෞද්ධ රසි පිරිසකගේ ආතරය තිනාකන්න සමත්වෙනවා. දී භාෂා පරිචක් සහිත ඇය ඉංග්‍රීස් සි නාට්‍ය වේතිකාවේත් ඉංග්‍රීසි පුවත්පත් මාතිවේතිනයක ලෙසත් කැපි පෙනෙන භූමිකාවක් සලකනු කළ අතීතයක් තිබුණා. පසුකේ කාලිය අසාත්්‍යය රෝකී තත්වයකට මුණතුන් ඇංජලා සිය අසේරුතත්වය ගැන ඇගේම වචනවලින්ම ඔබට කිව්වා. ජීවිතයේ තීරණාත්මක කඩයිමක් පසුකර දැන් සුවපත්වෙමින් සිටින ඇය නැස්තත් සුපපුරුදු ආදරනණය හට. තය අමතන්න අමතක කරලා තිබුණ නැහැ. දැන් සුවය ලබමින් ඉන්නවා. ඉදිරි මාසහයක කාලය ඉතාමත් පරිස්සම්වෙෙන්න්න කියල තමයි වෛද්‍යනියමය කෑමබීම පවා පිටත ගිහින් ගන්න බැහැ. සැත්කම පරපතල එකක් දිගටම බෙහෙත් පාවිච්චි කළ යුතුයි. ඒක වකු ගඩු පත්තයක් එය ලපාදු්‍ය අවුරුදු හතලිස් හතරක මුස්ලිම් කාන්තාවක්. වකුකඩුව ලබාතීම ගැන මම ඇයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා වගේම නිතනම පින්දෙනවා. මේ සඳහා පරිත්‍යාහිීදී කෙනෙක් හොයාගන්න මට මාස නමයක් බලාගෙනන්න වනාා. මාතේ ඒ ගැන දැනුවත් කරමින් මට බෙහෙවිම්ම උදව් කළා. සමාජ මාත්‍යපවා ඒ සඳහා ඉදිරිපත්වනා. මට වගුකඩුවක් ලබා දෙන්න අට දෙනෙක් ඉදිරිපත් වනා. ඒ අතරේ මට වටාත්ම ගැලපෙන කෙනා හමුණේ අන්තිමටයි. ඉතාමත්ම කැපවීමකින් ඇ එතනදි කටයුතු කලාා. ඇත් වෛද්‍ය පරීක්ෂණ පණහකට වඩා වැඩි සංඛ්‍යාවට මුහුණදී ලොකු වෙහෙසකින් පසුවයි බට අලුච්ජීවිතයක් ලබාදුන්නේ. වෛත්‍ය ජෝයල් අරු චෙල්වම් වෛ්‍ය ALM නසාර ඇතුරු විශාල්ල හෙදකාර්ය මණ්ඩලයක් ජාතික රෝහලේදී සැත්කම කරන්න මට උදව් කලාා. දැඩිසක්කාරයකගේ කාර මණ්ඩලයක්ත් පුද්මාකාර ආදරයකින් මට උදව් කලා. ඒ හැම දෙනාම මම මේ වෙෙලාවෙේ ඉතා ආදරයෙන් මතක් කරනවා. පෙපරවාය මස දහවන දින්න සැත්කම සිදු කලාා දාසේවනදා මට ගෙදර එන්නටත් අවස්ථාව සැලසුනා. මූලික රෝග විිනිශ්ශේතිී මට රෝගය පිළිබඳව පැහැතිරි අවබෝධයක් තිබුණේ නැහැ. පසුගේ අවුද්ධය මැයි මාසි හතරව වනද මගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනගන්න කොට ඒ උත්සන්නම අවස්ථාවේ තිබුණේ. රෝගය පස්වැනි අධීරයට ගිහින් බව දැනගත්තහම මට පුදුමාකාර මානසිකව පසුබෑමකට ලක්ුණා. ැර්තන පුර රෝහලේති දැනගන්නට ලබුණා ප්‍රතිකාර වෙනුවෙන් මට ලක්ෂ පහලෝක පමණ මුදලක් අවශ්‍යෝන බව ඒ වනවිට මාසතුව එතරම් මුදලක් තිබුණෙන් හැ ඒත් එකම මගේ සැමයාා දෝක් පර කතාවක් මට කිව්වා ඒ තමයි මගේ ප්‍රතිකාරවලට උදව කරන්න ඔහුට ශක්තියක් නැති බව මම ඒවෙලාව ගොඩක් අසරනෝනා මම මගේ රසකෑන්ට මාධ්‍යමකින් සමාජ මාධ්‍ය මගින් මගේ තත්වය දැනුම් දුන්නා මගේ කතාව දැකපු රසිකයෝ ඔුන්ගේ ආදරය මට ලබා දුන්නා ඔවුන්ගේ උපකාරයෙන් මට ලක්‍ෂ දාහතක් සම්පූර්ණ කරගඩ ලැබුණා. කලා ශේෂත්‍රය අය අතරෙන් කලාකරුවන් දාසය දෙනෙක් මාත එක්ක හිටියා. ඒ අතරෙන් ස්වර්ණාමල්ලවාරච්චි සබී තත්පරේරා ජයසිංහ සහ සතිස්්චන්ද ඉදිරි සිංහවැනි ප්‍රවීණයන් සහ මගේ සමකාලින්න සහෝදර සහෝදරියන්. ඔන් ලබාදුන් සහයෝගේ මට කවදාවත් අමතක් වෙන්නෙ නැහැ චිත්‍රපට සස්ථාවෙන් රොපියල් පනස් හක්ස. සංස්කෘතික අමාත්‍යංශයෙන් රුපියන් ලක්ෂයක් ලබා දුන්නා. ඒ මුදල්වලින් තමයි මට වකුගඩු ලබාදුන් සහෝදරියගේ සෞඛ්‍ය වෙනුවෙන් කටයුතු කරන්න හැකිවුණේ. සිංහල දෙමල මුස්ලිම් බුවෛද දෙ සහ. හෙද කාර් මණ්ලයක් මේ ක්‍රියාවලේදි මට මුණ ගැසුනා. අපි රටේ අපි හැමෝම හරිම ආදරයෙන්න්නේේද ඉන්න කියලා මට හිතුනාා ඒ වගේම අසල ගෙදරක මගේ නෑන පදිංචිවෙලා ඉන්නවා. ඇ තමයි මට මේ දවසල කෑම්බීල හදල ගෙනත් දෙන්නේ. රටේ තිනෞඛ්‍ය තත්යෙන් නිසා බාහිර කිසිුවෙකු සමග සම්බන්ධ වෙන්න අපට අවස්ථාවක් නැහැ. මම හෝද කලා බෙලා නැහැ කියලා දැනුණා. මව නාතුරන අයත් මා එක්ක ඉන්නව කියලා දැනෙනවා. නිතරම මගේ රසිකයන් යහළුවන් මගේ දුක සැප සොයලා බලනවා. ලොකු දුව චෝර්්ධානේ ගුවන් සේවිකාවක් විදිහට සේවය කරනවා. මුලින් ඇව තමයි නම් කරගෙන හිටියේ මට ගැලපෙන වකු ගඩුවක් ලබා දෙන්න. නමුත් වසංගත තත්ත්වය නිසා ඇයට ලංකාවට එන්න අවසරේ ලැබුණ නැහැ. අනෙක් දුවල දෙන්න ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. කොරුන් හතත්වේ නිසා ඔවුන්ටත් රැකියාවේ ගැටලු මත වුණ ඒවගේම නීරෝධයන නීති තඳින්ම බලපෑවා. ඒත් ඔවුන් හැම තත්්පරයකම මාත් එක්ක හිටියා. කෙසෙවතත් ඇය අවසාන වශයෙන් ප්‍රකාශ කළේ මට ගැලපෙන චර්තයක් ලැබුණොත් මම අනිවාරයෙන්ම ඉදිරිියද්දිය කලා කටයුතුවලට සම්බන්ධපෙනවා කියලා. ඇද සිනමාව වෙනතාට බඩා වෙනස් ඒ තුළ නිර්මාණශයල්ලී දෙයක් කරන්න මම කිසි විටකත් පැකිලෙන්නේ නැහැ. යාලුවන්නේ ඔයාලා තවම අපේ චනල එක සබස්ක්‍රයිබ් කරලා නැද්ද එහනම් සබස්ක්‍රයි් ට් එක ඔබල සබස්ක්‍රයි් කරන්න සීන්ුව සලකු නෝබලත් දිනපතා අපගේ නවවීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.